සාමාන්‍ය වසරකට චිත්‍රපටි 20ක් වගේ මම හිතනවා අනුරුද්ධ නිෂ්පාදනය වෙන්නේ. ඒ නිෂ්පාදනය වෙන චිත්‍රපටිවල මම විශ්වාස කරනවා දැන් සාතිසේ බහුතරයක් තමගේ නිෂ්පාදන පිරිවෙවත් හොයාගන්න බැරි තත්ත්වයකට පත් වී තිබෙනවා. නිෂ්පාදන වේදම හොයාගන්න බැහැ. එනිසා නිෂ්පාදකේ චිත්‍රපටි කර්මාන්තයට අවතීර්ණ වෙනවා නම් ඔහු චිත්‍රපටි එකක් දෙකක් කිරීමෙන් පසුව චිත්‍රපටි ශිස්ත්‍රයෙන් ඉවත් වෙනවා. මගෙන් අලුත් අය පරණි අධිකාරීත්වය සහිත දෙන්නේ තුන් දිනකට මේක රැඳීම ඉඩකඩ ඇදලා තිබෙනවා. නමුත් අලුත් කිසුවෙක් චිත්‍රපටි නිෂ්පාදකෙක් මේ චිත්‍රපටි කර්මාන්ත උකහා ගන්න සමත් වෙලා නැහැ. මොකද සිදුවී අපි පොඩි කාලේ තිබුණ චිත්‍රපටි. මම මේ සමාජයේ පැතිකඩක් මේ චිත්‍රපටි ශාලාවලට වෙච්ච විදිහින් පෙන්නන්න. තඹුත්තේගම තිබුණා ඊගල් සිනමා ශාලාව. තඹුත්තේගම ඊගම් සිනමා ශාලාවේ වී ගබඩාව. මාතර බෝඩ්ඩේ සිනමා ශාලාව. ෆුඩ් සිටිය. අම්බලන්තර සාලි චිත්‍රපටි ශාලාව. පොලිසිය. එනිසා චිත්‍රපටි කලාව වෙනුවට ඉදිරියට අවිලා තින්නේ කුමක්ද? චිත්‍රපටි ශාලාව එහෙමිය යනවා. එනිසා පවුලේ ඔක්කොම එකතු වෙලා චිත්‍රපටියක් බලන සංස්කෘතිය අද අපේ ගම්වල නැහැ. ඉස්සර තිබුණා. අපිට මතක අපේ පොඩි කාලේ 6 ඉතී චිත්‍රපටියක් තිබුණා. 9 ඉතී චිත්‍රපටියක් තිබුණා. ඈත ගම්මානවල 9 ඉතී චිත්‍රපටියක් දිව්වා. දැන් මම හිතන්නේ 9 ඉතී චිත්‍රපටියක් ඈත ගම්මානවල නැහැ. 6 30ත් 5යි කාල වගේ වෙලාවක් දැම්ම චිත්‍රපටිය බලලා ගෙදර යන බස් එකක් නෑ. නාගරිකව ගත්තු අර වෙන ස්වාප්පු සංකීර්ණත් එක්ක සුපර් මාකට් එක්ක ගොඩනැගිටි කුඩා චිත්‍රපටි ශාලාවක් නාගරිකව තිබුණා. ග්‍රාමීය වශයෙන් ජනතාව මේ චිත්‍රපටි නැරඹීමෙන් ඉවත් වූ ජනතාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ටෙලිනාට්‍ය බැලුවොත් අපේ ටෙලිනාට්‍ය මුළුමනින්ම විදේශීය ටෙලිනාට්‍ය වලින් පහුගිය කාලේ ආක්‍රමණය කරලා තිබුණා. අපේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රීය දන රංගන ශිල්පී ටෙලිනාට්‍ය ආරම්භය කොතනද? කෙළවර කොතනද? ඈට රංගනකාරී පැවරි තිබෙන කාර්යභාරය මොකක්ද? ඒ නිර්මාණශීලී දායකත්වය සඳහා සාධාරණ ගෙවීමක් තිබෙනවද? ඒ කිසිවක් නැතුව පැයට දෙකට ඩියුටි ගන්නවා. සමහර ඒවා නේද විනාඩි 5කට නතර කරනවා පිටපත ෆැක්ස් එකෙන් එනකම්. ඒ එන පිටපතට රඟපෑමක් කරනවා. මොකද නිර්මාණ වෙලා තිබෙන්නේ. ඒ වගේම අපි දැකලා තිබෙනවා නේද විශාල ලෙස පහුගිය කාලේ ඉන්දියානු ටෙලිනාට්‍ය අපේ මුළු ටෙලිනාට්‍ය ශාස්ත්‍රයම ආක්‍රමණය කරා. ජනප්‍රියම බවට පත් වෙලා තිබුණේ පැය මොකද රම් දෙපැය. නේද මම හිතන්නේ ඒවා අපිට කිසිවක් මම හිත කාමරයක ඉඳන් දෙබස් අහලා නාට්‍ය තීරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක බලන්න අවශ්‍ය නැහැ. සහ සාමාන්‍යයෙන් අපි දන්න මේවා අතර ඉතාමත් සමීප අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා කියලා. හැබැයි මේවා මාසයක් බලන්න නැතුව ආයෙ පටන් ගන්න පුළුවන්. නේද මාසයක් අත්හැරලා තියන්නේ. ආයෙ පටන් ගන්න පුළුවන් බලන්න. සාමාන්‍යයෙන් අපි නාට්‍යයක ඉස්සර කොටසක් අත්හැරුණු අපිට ඊළඟ කොටසත් එක්ක අන්තර් සම්බන්ධතාවය හොයාගන්න. ඒ කොටසේ තිබුණු සම්බන්ධතාවයේ අනිත් නේද එයාගේ චලනේ එයාගේ හැඟීම් ඊළඟ කොටසත් එක්ක බද්ධ වුණේ කොහොමද කියලා තේරුම් ගැනීම අතිශය අසීරු. හැබැයි නාට්‍ය තියෙනවා දැන් මාසයක් බලන්නේ නැති ඉඳලා ආයි මුළු කතාවම තේරුම් ගන්න පුළුවන්. මොනවද දීලා තිබෙන අදහස්? මොන චින්තනයේද පෝෂණය කළා තිබෙන? මොන ආකල්පයද වර්ධනය කළා තිබෙන? මා දැක්ක සමහර නාට්‍ය තිබෙනවා. අම්මා දරුවන්ට කිරි දෙන ගමන් නාට්‍ය බලනවා. දරුවා නිදි කිරා වැටෙනවා. ටීවී එකේ මේ ආදරේ බලනවා. ඒ ගොඩාක් නාට්‍යවල තිබෙන එකම සංකල්පයක් මා දැකලා තිබෙනවා. අහිංසක ඒ කියන්නේ පුතා ඉන්නවා. පුතා අහිංසක කාන්තාවක් අස විවාහ කරගන්නවා. නැන්දම්මා නපුරුයි. පුතා ඉන්න වෙලාවේ නැන්දම්මා ඉතාමත් ලිංගතුකමක් පෙන්නනවා ඒ එළියට. පුතා නැති වෙලාවේ ඇයට හිංසා කරනවා. ඇය පුතාට මේක කියන්න නැතුව ඉන්නවා. මුළු නාට්‍යෙම උත්තර මම දැකලා තියෙනවා. ඉතින් එක දවසක නේද රතු පාට සාරියක් ඇඳගෙන මැදසාලේ අඳිනවා අඬනවා. ඊළඟ දවසේ නිල් පාට සාරියක් ඇඳගෙන කාමරේ අඬනවා. මම බැලුවා තමාර එක ওই පොල්පිටි පැත්තේ මම ගෙදරකට යනකොට මේ නාට්‍ය බල ඔක්කොම වටවිලා. එතන ආච්චි කෙනෙක් හිටියා. ඒ ආච්චි කිව්වා පව් අපේ පොඩි කෙල්ල වගේ අඬනවාමයි වැඩේ කිව්වා. හරිද? මම අවංකව කියන්නේ. ඉතින් මොකද්ද අපේ සමාජයේ චින්තනයක් දියුණු කරන්න? ඒගොල්ලන්ගේ ආකල්පයක් දියුණු කරන්න මේ වගේ ඇති වෙලා තියෙන බල කිසි බලපෑමක් නැහැ. මතක තබන්න. එනිසා සමාජය හරසුන් බොල් සමාජයක් නිර්මාණය කළා තිබෙනවා අද මේ තිබෙන ශාස්ත්‍රය තුළ.